රටහදන මාලිමාවේ අපි එකට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මාතර උයන්වත් ක්‍රීඩාංගණයේදී අද පැවැත්ුණා ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උයි එම රැලිය පැවැත්ුණේ මහමැතිවරණයට මාතර දිස්ත්‍රික්කයෙන් තරඟවදින ජාතික ජන බලවේගයේ අපේක්ෂක කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා හොඳ නීති ටිකක් අපි ගේන්න ඕන පාර්ලිමේන්තුව තමයි නීති හදන්නේ අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා අපේ රටේ ජනතාවට පොරොන්දු වුණා ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව ඇතුළෙන් ගේන්න ඕන ගෙම්බන් වගේ පාර්ලිමේන්තුවේ පිල් පනිනක නවත්තන්න ඒක තහනම් කරන්න අපි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අලුත් ප්‍රතිපාදනයක් අරගෙන එනවා පළවෙනි වතාවට ඉතිහාසෙයි ඒක නිසා දැන් අපි හරි ආණ්ඩුව හදන්න ඕන මාලිමාවට ඡන්දෙ දුන්න හැමෝටම මාලිමාවට 14 වෙනිදා ඡන්දෙ නොදෙන්න හේතුවක් නැහැ වගේම මාලිමාවට කතිර ගහන්න බැරි වෙච්ච හැමෝටම මාලිමාවට ඡන්දෙ දෙන්න ඕනාවටත් වඩා හේතු තියනවද නැද්ද තියනවා අඩු තරමෙන් 130කින්වත් හොඳම බුද්ධිමතුන්ගෙන් උගතුන්ගෙන් දක්ෂයින්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕන ආයි දෙගිඩියාවක් තියාගන්න එපා යවස් ගණනක් අපදුටු සිහිනේ සබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් නදව වෙනදා විශාල කාර්යාල හැදිලා රැස්වීම් තියලා කොඩිවැල් කපන කාර්යාල වලට පහර දෙන ගම් වලට ගිහිලා ජනතාව බියවද්දන කැතපන්නේ ඡන්ද ව්‍යාපාරයක් තිබුණ ඉතිහාසෙ හැබැයි ලංකාවේ පළමු වතාවට ඒ කැතපන්නේ ඡන්දය අවසන් කරලා තිබෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මෙරටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අනුව තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්නොත් තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්දෙ දෙන්නත් අවශ්‍ය වෙන වටපිටාව අපි හදලා තියෙනවා අපි ඉතාම සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් හදලා තියෙනවා ඡන්ද ව්‍යාපාර වලට පොලිසිය උපයෝගී කරගන්න ඡන්ද ව්‍යාපාර වලට රාජ්‍ය සේවය උපයෝගී කරගන්න ඡන්ද ව්‍යාපාර සඳහා සල්ලි බෙදෙන ඡන්ද ව්‍යාපාර වලට මහජනයාගේ ධනෙ නාස්ති කරන රාජ්‍ය මාධ්‍ය උපයෝගී කරගන්න මේ වගේ ඡන්ද ව්‍යාපාරයක් බවට පත් වෙනවා ජාතික ජන බලවේගයට අවශ්‍ය වී තිබෙන්නේ මේ රට සෑම අතින්ම දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් දියුණු රාජ්‍ය ඡන්දවලදී දියුණු ගති ලක්ෂණ පෙන්වන රාජ්‍යයක් බවට පත් වෙන්න ජනාධිපති වරණදී ලබාගත් ජයග්‍රහණී ශක්තිමත්ව තහවුරු කිරීම සඳහා නොවැම්බර් මාසේ 14 වෙනිදා මාලිමාවෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න ඒක තමයි අපේ වැඩේ ශක්තිමත් ජනවරමක් පාර්ලිමේන්තු මැතිවරණදී මේ මාතර දිස්ත්‍රික්කේ ලබා දෙන බව අතිශය සහතිකයි අපි විශ්වාස කරනවා